දවසෙත් අපි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට මේ ඇහැල කන්දේ පුබුදු දහම් පාසල පිටිපස්සේ ඉඳගෙන තමයි අද දවසේ අපි වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් අපිට අද අපි ඇත්තටම දරුවන්ගේ ජීවිතයට වඩා ශක්තිමත්ව අනාගතය සුරක්ෂිත වෙන වැඩසටහනක් තමයි අද දවසේ අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම කැනඩාවින් අපේ නෝණ කෙනෙක් තමයි ඇත්තටම අපිට කිව්වේ, ශාන්ති මිස් තමයි මේ වැඩසටහන ඇත්තටම කළුම් මෙන්න මේ විදිහේ වැඩක් කළොත් දරුවන්ට වඩා යහපතක් වෙයි කියන අදහස මුලින්ම අපිට ඇත්තටම කිව්වේ ශාන්ති මිස්. ඉතින් ශාන්ති මිස් කියපු විදිහට ඇත්තටම අපි බොහෝ විදිහටම අපේ රටේ යහපත් දේවල් පෝෂණය කරන ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට අපි හැම විටම උත්සාහ කරනවා. අවුරුදු සමය එළඹීමත් එක්ක අපි හිතුවා අද දවසේ අම්ම මොනවද අපි මොනවද හදන්නේ තංගින්නේ? අපි පරිප්පු මාළුවක් හදනවා, බොංචි මාළුවක් හදනවා. ඔව්. ඒ වගේ වශයෙන් කැවුම් හදන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අවුරුදු සමයත් එක්කම අපි විශ්වාස කරේ මෙන්න මේ දරුවන්ට කැවුම් ගෙඩියක් හදන්නේ කොහොමද, ඊට පස්සේ එළවලු ටිකක් අම්මා තාත්තා නැති වෙච්ච අවස්ථාවන් වලදී කොහොමද එළවලු ටිකක් හදාගන්නේ කොහොමද කියන කාරණාවන් සම්බන්ධව මූලිකවම අවබෝධය වගේම ඔවුන් මේකේ උයන්න කැමතිද කට්ටිය? උයන්න පුළුවන්ද? හරි, ඔයාලාද උයන්න ඕන. මේ අම්මා තමයි උපදෙස් දෙන්නේ. ඉතින් ඇත්තටම මේ අම්මා අපි මේ ගමේම ඇහැලකන්ද ගමේම ඉන්න අම්මා කෙනෙක් තමයි අද දවසේ අපේ මේ වැඩසටහන සඳහා සම්බන්ධ කරගත්තේ. විශේෂයෙන්ම අපි උත්සාහ කරන්නේ අනාගතය කියන්නේ අපේ දරුපරපුර. ඒ දරුපරපුරට අපේ තියෙන යහපත් දේවල්, දකුණේ තියෙන ආහාර සංස්කෘතිය, අපේ තියෙන ආහාර සංස්කෘතිය කොහොමද ඉදිරියට ගෙනියන්නේ, වස විසින් තොරව ජීවිතයට වඩා නිරෝගී සම්පන්න භාවයක් ඇති කිරීමේ අපේක්ෂාව ඇතුව තමයි අද දවසේ ටීවී දකුණ සදහම් යාත්‍රා වැඩසටහන සමගාමීව තමයි හැම කටයුත්තක්ම අපි සිදු කරන්නේ. අනාගත ලෝකය අපි නිර්මාණය කරන්නේ කොහොමද දරුවන් ආශ්‍රිත කරගෙන. ඒ නිසා තමයි අද දවසේ පරිප්පු හදන්න, මෑකරල් හදන්න, මේ දේවල් සඳහා අපි මූලික කළමනාකරණ ටික ඔක්කොම ලෑස්ති කරගෙන අද ඉරුදින මේ කටයුත්ත අපි ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. උයන්න කවුරුත් කැමතිද? පුතා එන්නකො, මේනික එන්නකො. ඔයාට උයන්න පුළුවන්නේ ඈ? උයන්න බෑ, උයලම නෑ. උයලා තියෙනවා. මොනවද උයලා තියෙන්නේ? එක සැරයක් පොල් සම්බල් හැදුවා. පොල් සම්බල්? ඔව්. පොල් සම්බල් විතර දාන්න පුළුවන්? තාත්ත කියලා මම බත් එක්ක හැදුවා, බතුයි පොල් සම්බල්. බතුයි පොල් ආ රයිට්. අන්න එහෙම ජීවිතයකට දැන් තාත්ත හෝ අම්ම හෝ කොහෙ හරි ගියාට පස්සේ බඩගින්නේ නැතුව කොහොම හරි ජීවත් වෙන්න කියන අදහස ගේන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. මේ දරුවන්ටත් ආහාර ගැන මේ පොඩි හෝ දෙයක් ගැන නේද මේක ඇත්තටම වැදගත්ද? ඔව්. මොකද්ද වැදගත් කියලා හිතෙන්නේ? බඩගින්නේ නැතුව ඉන්න පුළුවන්නේ. ඔව්, අපිට හැම කවදා හරි තනියෙන් ඉන්න වෙනවා ගෙදරක. ඉතින් මේ වගේ දවසක මේ වගේ දෙයක් හදාගෙන කන්න පුළුවන් කියන ගෙදරටත් ලොකු සහනයක්. ඔව්. අපිටත් අපේ බඩගින්නේ නැවගෙද මේ දවස්සේ සතුටින් ඉන්න පුළුවන්. ඔව්. ඉස්කෝලේ මේව උගන්වනවද ඇත්තටම? පාතාකෝලේදී අපිට උගන්වනවා. මුල් අවස්ථාවන් ඇත්තටම ඉස්සර අපේ අධ්‍යාපනය යටතේ පුතේ ජීවන කුසලතා කියන දේවල් තිබුණා. ජීවත් වීමේ කුසලතාවය වර්ධනය කරගන්නේ කොහොමද? අන්නේ අතහැරිච්ච දේ තමයි අපි මේ ටීවී දකුණ මාධ්‍ය ආයතනයේ විදිහට මේ ඉහළනම් වල මේ සමාජයේ වඩා පොහොසත් කරන්න අදිෂ්ඨානය ඇතුව තමයි අද දවසෙත් අපි මේ දරු පරපුරටම අපි අනාගතයේ වෙනුවෙන් ටීවී දකුණ සදහම් යාත්‍රා වැඩසටහන යටතේ මේ කටයුත්ත ඇත්තටම අපි සිදු කරන්නේ. විශේෂයෙන් අපේ ටීවී දකුණ සදහම් යාත්‍රා වැඩසටහන සඳහා නොකඩවාම අපේ ශක්තියත් ධෛර්යයක් එකතු කරනවා. ඇමරිකාවේ පීරිස් තාත්තා, ඒ වගේම ජය මහමෑණියන්, ලන්ඩනින් නෝණ කෙනෙක්, ඒ වගේම අපේ ඉතාලියේ මුදිතා නෝණ, ඒ වගේම ඩෙන්මාර්කේ රංජනී නෙල්සන් මැතිනිය, මේ වගේ හැම අයගේම ශක්තිය ධෛර්යය මතින් තමයි ඇත්තටම අද අපි මේ වගේ වැඩසටහනක්, ඒ වගේම ඉතාලියෙන් අපේ තවත් අම්මා කෙනෙක් අපිට හැමදාම ශක්තිය ධෛර්යයක් එකතු කරන, මේ අයගේ ශක්තිය ධෛර්යය මතින් තමයි ඇත්තට මේ වගේ වැඩසටහන් අපිට සිදු කරන්න අවස්ථාවක් උදා වෙන්නේ. අපි උත්සාහ කරන්නේ සදහම් යාත්‍රා වැඩසටහන යටතේ මෙන්න මේ වගේ දේවල් සමාජය තුළේ කතාබහ කරමින් සමාජයට වඩා පොහොසත් වෙච්ච දරුවෙක් නිර්මාණය කිරීම තමයි, පෞරුෂාත්මක දරුවෙක් නිර්මාණය කිරීම තමයි අපේ මූලික අධිෂ්ඨානය බවට පත් වෙන්නේ. ඉතින් අපි එහෙනම් අද දවසේ මුලින්ම මොනවද හදන්නේ අපි?
බෝංචි බෝංචි ටික හදමු හරි බෝංචි ටික කඩන්න ළමයි ටික ලෑස්ති වෙන්න ඕන බෝංචි කඩන හැටි ඒ දේවල් වැරදෙනේ දේවල් කොහොමද ඒක කරන්න කියන එක ගැන ඉස්සෙල්ලා අපි අවබෝධය ගෙන දෙමු ඉස්සෙල්ලා අපි මේ කට්ටියට ඔක්කොටම බෝංචි ටික කඩන්න දෙමු ඈ එච්චර තියද දන්නේ නැහැ නේද තියනවා හරි හරි අපි ලෑස්ති වෙමු වැඩේට පළමුවෙන්ම මා මෙතනට පැමිණි මේ ඒ මහත්මයාත් පුබුදු දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයත් දූ දරුවනුත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නා ගමන් ඇතට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන පුබුදු දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙමින් සහභාගී වී ඇති දෙමව්පියන්ටත් ස්තුතිවන්ත වෙමින් පළමුවෙන්ම අපි බෝංචි ව්‍යංජනයක් තමයි පිළියෙල කරගන්න සූදානම් වෙන්නේ මේ දරුවන්ට මම කියනවා ඉස්සෙල්ලාම දැන් පුතේ අපි ඔන්න එළවලු ටික ගත්තා ඊළඟට මොකද්ද කරන්නේ ඔව් ඈ බොංචි කඩනවා නේ බොංචි කඩනවා පළමුවෙන්ම ගත්තට පස්සේ පුතේ ඒ ලෝලු ටික කඩන්න කලින් අපි මොකද්ද කරන්න ඕන සෝදන්න ඕන නේ හරි එහෙනම් පළමුව අපි මේ ටික සෝද ගන්න ඕන නේ හරි හරි අපි ඒ දේ කරමු මෙහෙම මං හිතන්නේ මේක මෙහෙම කරොත් හොඳයි කියලා මේ ළමයි ටිකට අපි සාමාන්‍යයෙන් කඩෙන් ගෙනාපුව මේ බෝංචි ටිකක්ම දෙනවා දැන් යාළ මොකද්ද කරන්න කියලා අපි බලන් ඉදමු ඒක තමයි ඊට පස්සේ තමයි අපි උපදෙස් දෙන්න ඕන ඉස්සෙල්ලාම මේ ඒකේ දැනුම දීලා වැඩක් නැහැ මෙයාලට වරදින තැන තමයි අපි හදන්න ඕන ඒක තමයි අපේ කුසලතාවය හදනවයි කියලා කියන්නේ අම්මා අපි පුතාලා ගමුකෝ ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ ඔන්න දැන් කඩෙන් ගෙනල්ලා තියනවා මේක කොහොමද මොකද්ද කරන්න කියලා කියන්නේ කොතනද එන්නකෝ දැන් ඕක මේව කරන්නේ කොහොමද අවස්ථා දෙකක් තියෙනවක කරන්න කියන්නකෝ මො කොහොමද කරන්න කිය ඉස්සෙල්ලා දැන් කඩෙන් ගෙනාවට පස්සේ මොකද්ද අපි දැන් හදන්න හදන්නේ බෝංචි වෑංජනය බෝංචි වෑංජනය බෝංචි නෙවෙයි නේද ඔක මෑ කරල් නේද මෑ කරල් අරක බෝංචි ඔව් අපි මෑකරල් ව්‍යංජනයක් හදද්දී මොකද්ද ඔන්න දැන් තාත්තා කඩෙන් ගෙනල්ලා දෙනවක දැන් ඔයාලා ගන්නකො මොකද්ද ඔක කරන්න කියන්නේ මට දැන් හයියෙන් කියන්න මොකද්ද කරන්න කියලා සෝදනවා අවස්ථා දෙකක් තියෙනව නේද ඒ කියන්නේ ඔය ටික ඔක්කොම හොදන්න පුළුවන් වෙන මොකද්ද ක්‍රමේ ටිකක් අයින් කරලා ටිකක් අරගෙන හොදනවා නැත් තව ක්‍රමයක් තියෙනව මොකද්ද මොකද පුතේ කඩල හොදනවා අන කඩල හොදන තව අවස්ථාවක් තියෙනවා රයිට් එක සැරේට හොදනෝ වගේම තව අවස්ථාවක් තියෙනවා කඩල හොදන දැන් බලන්නකෝ පුතාලා ඔය දෙකෙන් එතනදී මෙහෙම එකක් වෙනවා දැන් කරල් පිටින් සෝදනකොට කරල් වල වතුර ටික ඉවත් වෙනවා ඔව් අර කඩල සෝදන්න ගියාම කැඩුවට පස්සේ කරල් මේ මේ කරල ඇතුළට වතුර යනවා කෑලි ඇතුළට වතුර වදිනවා එතකොට මේකේ දිය ගතිය වැඩි වෙනවා උයන්න ගියාම අපිට ඒකේ ජල ප්‍රමාණය වැඩි වෙනවා. අන්න ඒක නිසා තමයි අපි වේලාසනින් මේ කඩල මේ කරල් ටික සෝදලා අරගෙන මේ කඩල ගන්න. ඔව්. හරි. අවස්ථා දෙක දෙව විදියටම කරන්න පුළුවන්. පුළුවන්. හරි. දැන් බලමු කොයි දේවල් කරන්න එhena. දරුවෝ ටිකම ගන්න ඕන. ওই ටික ඔක්කොම ඔයාල කරන්න ඕන. හරිනේ? හරි. දැන් කට්ටිය ඔක්කොම හේදුවද? ආ? හේදුවා. හරි. එක සැරයක් හොදලා ඇතිද? කෝ ආයි තව හොදන්න එපා එහෙමනම් කොහොමද හොදන්නේ දෙවනි සැරේ තේදුවා දෙවනි සැරේ කවුරු හරි වෙන කෙනෙක් හොදන්න බලන්න පුළුවන්ද බලන්න හරි කන්න පුළුවන් වෙන විදියට හදන්න වෙනවා හොඳද පුතා මේ පුතාගේ නම මොකද ඔව් හසිනි හසන්දි හසන්දි මොනවද උයන්න පුළුවන් ගෙදර පොල් සම්බල් හා හා වෙන මොනවාද පරිප්පු පරිප්පු පුළුවා ආ රයිට් හරි අපි බලමුකෝ මේක වෙන්නේ කොහොමද කියලා එන්න පුතේ පුතාලට ගෙන්න බලන්න මේක කඩන්නේ කොහොමද කියලා බලා ගන්න අපිට ඕන මේ ඔයාලා ඔයාලත් මේකේ ප්‍රධාන අය තමයි මොකද සාමාන්‍යයෙන් හිතන්නේ මේ කාන්තාවන්ට විතරයිනේ උයන්න පුළුවන් කියලා නේද ආ හරි එන්න බලන්න පුතේ කඩන්න බලන්න මේ බොංචි පුතාගේ නම කද කියන පැටියෝ මෙතුජ අයියෙන් කියන්නේ මෙතුජ 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 මොනවට පුළුවන් උයන්න යාට පොල් සම්බල්ල විතරයි හැම කෙනාම පිරිමි අය ඈ හරි පුතාගේ නම මොකද අජනෝ බලන්න කඩමු කොහොමද කඩන්න බලන්න කඩල තියේ ජීවිතේට
නෑ ජීවිතේ කඩලා නෑ ආ අද තමයි මේ දේ කරන්නේ ඈ ආස නැද්ද ඇත්තටම ඕව කරන්න අපිට වෙන වැඩ තියෙනනේ සෙල්ලම් කරන්න දෙනව එහෙමද හරි මෙහෙම කරලා ගත්තාම ඔව් මේ විදියට මෙහෙම දූලා අරින් ඔව් දූලා අරලා මුත්ත පැලට යන්න වගේ නේ කඩන්නේ මෙහෙම මේ විදියට කඩන්න කඩන්න දැන් ටට්ටක් ගාලා කඩන්න බලන්න මේක අවුරුදු උත්සවයේ මේ මේ අවුරුදු ක්‍රීඩාවක් වගේ බලමුකෝ ටට්ටක් ගාලා වැඩ කරන්න කවුද කියලා ඔය කඩනකොට හොඳට බලන්න නිකන් කඩාගෙන කඩාගෙන යන්න බෑ දැන් මේවයි කරන්න ඕන පණු ගැටේම තියෙනවා තියෙනවා අන්න ඒවා අයින් කරන්න ඔව් මම කඩ හරි ඉක්මන් කරන්න ඉක්මන් කරන්න එන්නකෝ පිරිමි පුතාලා ටික එන්නකෝ බලන්න කඩන්නේ කොහොමද කියලා එතන මේ වෙලා තියෙනව නේද එක පණුව විදලා තියෙනවා එතකොට මොකද කරන්නේ පුතේ කියනකෝ අයින් කරන්න ඕන ටග් ගාලා හරි ඔයාලගේ වේගවත් බව මදි හා පිරිමි වුණාම කඩිසරව වැඩ කරන්න ඕනේ හදනකොට මේ පැත්ත හරවල කඩන්න බෑ එතකොට සෑලෙනවා කරල ඒක නිසා මේ ධාරි පැත්ත උඩට හිටින්න මෙහෙම කඩන්න එතකොට ටග් ගාලා කඩා ගන්න පුළුවන් මේ පැත්තේ කැඩුවා මේ පැත්තේ කැඩුවා जनिति අයින් කර ගන්න ඕනේ. හා. ඊට පස්සේ හොඳට සූද ගන්න ඕනේ. ඔව්. ඊට පස්සේ මාළු ටික කපා ගන්න ඕනේ. හ්ම්. ඊට පස්සේ 3 5 ඒව දාන්න ඕනේ. හ්ම්. දාලා 3 5 මොනවද දාන්න කියන්නේකෝ? ගම්බිරිස්. හරි. ලුණු. හා. මිරිස් කුඩු. ඔව්. කරපිංචා ඒව දාන ඕ ඒක රස කර ගන්න. හ්ම්. තව ගොරකා ඒ වගේ ගොරක දානවා හා හා දාලා හ්ම් මේ කුරුඳු පොතු ඒව දාලා රම්පේ කරපිංච දාන්නේ ඒව දානවා රම්පේ කරපිංච ඒව දාලා හ්ම් සුදු ලුණු ඒ තක්කාලි දානවා තක්කාලි දාලා හ්ම් මේ ලිපේති රස වතුර දාලා වතුර දාලා ලිපේති යන තැම්බෙන්න තම්බලත් හදනවා සමහර ඒවා මේ සමහර ඒවයි කියලා කියන්නේ මොනවද? ඒ කියන්නේ මාළු මේ ඕන් බදලා හදන්න පුළුවන්. ඊට පස්සේ තම්බලා තියලා එහෙම හදන්න පුළුවන්. හරි. අපි අහන්න කැමති අම්මගෙන් මේ මේ කියපු දුවගේ මේ මේක හරිද? එන්නකෝ බලන්න. මේ කියපු එක හරිද ඇත්තටම? ඔව් මාළු ටික ගෙනල්ලා බොහෝ දුරට හරි. 100ට කීයක් දෙනවද ලකුණු මේ දුවට? 90ක් විතර දෙන්න පුළුවන් ඉතින්. 90. වැරදුනේ කොතනද? වැරදුනේ අර මාළු ගෙනල්ලා ඉස්සෙල්ලම මේ කූරිය පිටින් එහෙම ගන්නව නම් එහෙම නැත්නම් කෑලි කපලා ගන්නව නම් ඉස්සෙල්ලම කරන්න ඕන හොදන්න ඕන හොදන්න ඕන හොදලා ඊට පස්සේ අර මේ කාරමල වාරල් කොරපොතු ඒ තියෙනේම සුද්ධ කරන්න ඕන සුද්ධ කළා නැවත වාරයක් හොදන්න ඕන හොදලා අරගෙන ඊට පස්සේ කූරිය පිටින් නම් කපලා ඊට පස්සේ පහේ දාලා මේ තියන්න තියෙන දැන් පුතා හැදුවේ මොකද්ද මේ මේ කියන්නේ හින්දවලද නැත්නම් හොදි දියලද හැදුවේ හොදි දියලා ඔයා කන්න කැමති හොදි දියලා ඔව් ආ රයිට් 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 හරි දැන් මම අහන තවනි ප්‍රශ්නේ දැන් මේ ඇටවලට මොකද කරන්නේ අහන්න ඔයාලගෙන් අහන්නේ මේ අම්මගෙන් නෙමෙයි මොකද හොඳට අරගෙන හොඳට අරගෙන හා මොකද කරන්නේ හොඳ ඇටවලින් මොනවද කරන්නේ කියන්න බලන්න කට්ටිය කතා කරන්න හොඳ ඇට ටික මේ ඉන්නේ ලොකු ඇඟපත තියෙන කට්ටිය මෙයාලා පැත්තකට වෙලා ඉන්නවා ඈ මේ පොඩි උන් ටික දාලා ඉස්සරහට ඇර ඈ හරි දැන් ඇට වලින් මොනවද කරන්නේ දැන් මේ ඉතුරු වෙන කියන්නකෝ
වරදින්න පුළුවන් කතා කරා. ඉලුලුට වෑංජනේට දාන හොඳ ඒවා. අහහ හොඳ ඒවා වෑංජනේට දාන. එහෙම නැත්තම් තව ක්‍රම තියෙනව නේද? තියෙනවා. ඒ ඇට ටික වෙන් කරලා අරගෙන ආවෙලා. හ්ම්. ඊට පස්සේ තම්බල ගන්න වගේ එහෙම තම්බල පොල් සමග ආහාරයට ගන්න පුළුවන්. ඒ තම්බල සමග අයින් කරලා. ඔව්. තව ටිකක් දාලා දාලා එළවලු හදා ගන්නත් පුළුවන්. පුළුවන් වෙනම. දන්නවද? ආගෙනද හිටියේ? කියන්න මට ඒකේ මොකද්ද කරන්න පුළුවන් කියලා. දැන් අහගෙන හිටියේද? පොල් එක්කන. තව දෙවෙනි සැරයක් කිව්වා. තව දෙයක් කිව්වා. මොකද්ද කරන්නේ? මොකද්ද? වෑංජර කොහොමද හදන්? ඈ? වෑංජර හදන්න දන්නේ නැහැ. අන්න ඒකද කතා කරපු පුතේ දන්නේ නැහැ. කොහොමද හදන්නේ ඔයාලා ලොකු කෙනේ වයස කීයද? කී වසරද? 9 වසරේ. 9 වසරේ. හරි. දැන් කියන්නකෝ මට දැන් මේව කරන විදිය. දැන් අහගෙන ඉඳී හිටියේ නේ? ආ කො ලකුණු කපනවා එතකොට හරිනේ රයිට් හරි අම්මා කියන්නකෝ මට දැන් මේ මෙයාලා මං ආයි අහනවා ව්‍යංජනේ හදන්නේ කොහොමද කියලා කියලා දෙන්න මේ ඇට වලින් ව්‍යංජනේ හදන හැටි ඇට ඇට ටික වින් කරලා අරගෙන ඊට පස්සේ මේ භාජනයකට දාලා තුන පහ වර්ග රතු ලුණු අමු මිරිස් ඊළඟට රම්පි කරපිංච කහ දුරු ඒ සියලුම දේවල් දාලා හොඳට අත ගන්න ඕන අත ගාලා හැවලා ඊට පස්සේ බොහෝ දුරට අර මේ ඇට ගොඩක් මෝරලා වගේ තියෙනවා නම් වතුර පොඩ්ඩක් දාලා තම්බලා ඊට පස්සේ දියකිරි ටික දාලා ගන්නවා නම් හොඳයි ඒ කියන්නේ නැත්නම් අර ඇට තැම්බෙන ගොඩක් වෙලා යනකොට ඒ දාන කිරි ටික මේ කැටි ඇහෙනවා එතකොට එළවලුේ රසයක් නැති වෙලා යනවා. අන්න ඒක නිසා අර වතුරෙන් හොඳට තම්බලා ඒ වතුර ටික හොඳට හිඳුනට පස්සේ ඒකේ රසය වෙනසක් වෙන්නේ නැහැ. මේ ඊට පස්සේ කිරි දාලා හැවෙල්ල උයල ගන්නවා. හරි. දැන් පුළුවන්ද කරන්න? ඉස්සෙල්ලා කිරි දාලා උයලා. ඔව්. නැ අපි කියමු දැන් ඔහල අහගෙන ඉන්නේ කිරි කොහොමද කියන්න බර? ඉස්සෙල්ලාම ඒ කියන්නේ ඒක ලුණු කහ ඒවා හැම දාලා ඊට පස්සේ ලුණු කහ විතරයි. ගුටි ගන්න පුළුවන් අනාගතේ හොඳට. ගුටි ගන්න මොනවා තමයි එන අනාගතේ නන්නු මාත්‍ය. හරි කියන්නක බල පුතේ. කරපිංච මිරිස් ඒව හැම දාලා රම්පා ඊට පස්සේ දීකිරි එක් දාලා ලිපේ කියන්නේ. දීකිරි මේ වුණාට පස්සේ දීකිරිට වඩා ඒකේ ප්‍රශ්නයක් කිව්වා. ඒක කියන්නකෝ දීකිරි දැමීම නිසා ගැටලු වෙන ගැටලුව කිව්වා. කිරි කැටි ගැටි ගැටි එහෙනම් මොකද්ද අපි කරන්නේ? ඒක දැන් කිව්වේ නෑනේ. හරි. දැන් පහේ දානවා කියලා කිව්වේ. මොනවද පහේට අඩංගු වෙන්නේ? දැන් වා කිව්වේ රම්ප කරමින්ච මේ විතරනේ මොනවද මිරිස් විතරයිනේ. ඈ? මොනවද? ඉතින් දැන් ජනාධිපති වුණත් අගමැති වුණත් ඇති වැඩක් තියද? අපි කවුරු හරි ගන්නවා සේවකෝනේ. ගෙදරටනේ. එහෙමද? එහෙමද හිතාගෙන කට්ටිය? ඈ? උයාගෙනද කන්න හදන්නේ නැත්නම් කවුරු හරි මේ එක්කෙනෙක් අරගෙනද උයාගෙන ආ උයාගෙනද කන්නේ දැන් උයාගෙන කන්න දැනගන්න එපා දැන් ඒකනේ මේ කරන්න හදන්නේ ආ ඒ නිසා මේ ඒකේ ගුණේ හදන්න තමයි අපි මේ බල ඔයාලට අමතක වෙනවා නම් පොඩි ලියා ගන්න පොඩි කෑල්ලක් මොකද එතකොට මේ අලුත් අත්දැකීමක්නේ රයිට් අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕනේ ඒක තමයි ප්‍රායෝගික කුරුසතතාවයක් අපි හදනවා කියලා කියන්නේ. හරි. අපි දැන් බලමු මේ මේක හදන විදිය. දැන් අපි බලමු පුතා එන්නකෝ. පුතාගේ නම මොකද්ද? සිතුලි. සිතුලි දැන් මේක හදන්න සූදානම් කරන්නකෝ. එන්නකෝ. ඕ නිකන් මූණ නිකන් ගොරොක් ගෙඩියක් වගේ වනේ. ඈ? හරි. පුතා හදන්නකෝ දැන් හදලා තියෙනවද මේ ඊට කලින්? හා. වර්ධින්න හදන්න. එච්චරයි ඕන. හරි. දවයිස කීයක් වෙනවද? 12. 12යි. හරි. දැන් ඒවා ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්න ඕන. හරිනේ. බලමු අපි දැන් කොහොමද හදන්නේ කියලා. හරි. දැන් මේ කරපු ටික මතකද කියනකොට ටික් ගාලා දැන් අපි දැන් කරපු ටික. ඉස්සෙල්ලා මෑකරල් ටික අරගෙන හොදලා ඒක කඩාගත්තා. කඩාගත්තා. හරි. දැන් එතන ඒ පියෝරේ තියෙන්නේ. ඊළඟට දැන් මොකද්ද කරන්නේ අපි? හරි. ඒක හට්ටියකට දාගෙන හරි මේක හදපු කෙනෙක් ඉන්නො නම් මෑකරල් හදපු කෙනෙක් ඉන්නො නම් දැන් අවස්ථාවක් තියෙනවා මේක හදලා පෙන්නන්න කවුද හදලා තියෙන්නේ වා හදලා තියෙනවා හා රයිට් පුතා එන්නකෝ බලන්න මොකද මේක කරන්න කියලා අපි ඉස්සෙල්ලා මේ ටික මොලේ ගත්තට පස්සේ මේ වලඳට දාන්න වලඳා හරි දාන්නකෝ
හරි. මොනවද දාන්නේ? සුදුළු වුණු. දාන්න බලන්න. වැරදුණු ගමන් අම්මා ප්‍රතිචාර දක්වන්න ඕනේ. නැත්තම් මේ ආයි ගන්න බෑනේ. හරිනේ? හරි. ඊට පස්සේ රතු වුණු දානවා. මේ ඔක්කොම කපලා තියෙන මං ඕවා කපන හැටිත් උගන්වනවා දැන්. ඉන්නකෝ. හරි. හරි. ඊට පස්සේ මොනවාද ඊට පස්සේ දාන්නේ ඔය? රම්ප කරපිංච. රම්ප කරපිංච. ආහ. ඒ ටික අන්තිමට දාන්න. තුන පහ ටික ඉස්සෙල්ලා දාන්න. හ්ම් හ්ම්. තුන පහ දානවා ඉස්සෙල්ලා. කහක ඔය ලුණු. හ්ම් හ්ම්. ඔය තමයි තුන පහ. දැකලා තියෙනවද? ආ? රයිට්. හරි. තුන පහ. කහක. තුන පහ ඇති දම්ම? ඇති. ඇති. ඇයි එච්චර අඩුවෙන් දාන්නේ? තුන පහ වැඩිපුර දාන්නේ අර රසී වලට බලපාන බලපාන හින්දා හා හා හරි ඊට පස්සේ කහ මොක කහ දානවද හරි නේද දාන එක හරි කහ පොඩ්ඩක් දානවා ඇයි ඒක පාට හදා ගන්නද රසයයි නේද පාට රසය විස බීජනාශක ආ ගුණය ඒ ටික හරි ඊට පස්සේ මේ ඇයි කෑලි මිරිස් දාන්නේ නැත්තේ ඒකට මට උත්තරේ කියන්නකෝ බලන්න කෑලි මිරිස් දැම්මට පස්සේ පාට නැහැ පාට නැහැ හරියට හරි උත්තරේ මිරිස් කුඩු බොහෝ දුරට මෑකලලා එළවලුකට දානවා අඩුයි අඩුයි ඔව් අඩු වුණත් අපි සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් යොදනවා නේද හරි මේක හරි ඒක අර පැහැය ගන්නත් පොඩි රසේ චුට්ටක් ගන්නත් අපි මිරිස් සාමාන්‍ය ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් ආම විදියට පාවිච්චි කරනවා එහෙමත් තියෙනවා නේද අම්මා හරි මොනාද මේ? ආ මිරිස් පොඩ්ඩක් දානවා. හරි. පොඩ්ඩක් නේ ආ මිරිස් තමයි වැඩිපුර දාන්නේ. ඇයි එහෙම දාන්නේ අර 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 මිරිස් වල තියෙන එකේ ගන්න. හරි. හරි. දැන් ඉවරද වැඩේ? හරිද දැන්? බලමු බලමු. කඩ පොඩ්ඩක් දානවා. ඒ වැඩි වෙන. උඹල කඩ. උඹල කඩ පොඩ්ඩක් දානවා. හා හා. හරි. කටට කෙල වුණන වැඩක් තමයි මේ කරන්නේ නේද? ඈ හරි ඊට පස්සේ මොකද වෙන්නේ දැන් ලුණු දානවා කරපිංචේ වගේ අද්දන්නේ ලුණු දානවා හ්ම් හ්ම් ලුණු දාලා කරපිංච දානවා හරි බලමුකෝ හරි හරි දැන් මොකද වෙන්නේ? දැන් හරිද? ලුණු දැම්මද? නෑ. කෝ ලුණු. right. දැන් හරි. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ අපි දිය කිරි එහෙම දාලා ලිපේ තිය. ආහා. උළුහල් දැම්මේ නෑ. උළුහල් දාලා නෑ. උළුහල් යම් කොච්චර දානවද? හැන්දෙන් කොච්චර දානවද කියන්නකෝ? හා. කොහෙ දානවද කච්චි කියත් කොච්චර දානවද මේක නම් දන්නේ නැහැ දන්නේ නැහැ අඩුම ප්‍රමාණයක් දාන්නේ අපි අර කුඩු මිරිස් කුඩු ස්වල්පයක් පාවිච්චි කරේ ඒ වගේ මේවා වැඩියෙන් දැම්මා මම මොකද වෙන්නේ සිත්තරස අන්න හරි ඔව් දැනගත්තද ඒකට උළුහාල් දා එළවලුට දානකොට උළුහාල් හොඳටම පිටි කරලා දාන්නේ නැහැ ආහා මේක සිත්තරසය වැඩි වෙනවා ඒක නිසා උළුහාල් බාගෙට වගේ කුඩු කරලා වුණු කෑලි හිටින්නවා නේද උළුහාල් වලින් මොකද වෙන්නේ කියන්නේ කොහොතේ හරි ඇයි උළුහල් වැඩියෙන්ද මම මොකද වෙයි හරි දාන්න කොටක් ගාලා අපි මෙයද හරි දැන් මොකෝ හරිද දැන් මොනවද දාන්නේ දියකිරි සකස් කරගෙන තියෙනව නේද හරි දියකිරි දාන්නට කලින් හ්ම් හ්ම් මේ ටික හොඳට මෙහිම මේ අන්න හරි මේ ටික හොඳට මෙහෙම කලවම් කරන්න දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපේ රටේ ඉන්න කාන්තාවෝ අම්මා අතේ මේව ගා ගන්න කැමති නෑ කියලා ඕම කරන්නේ නෑ හැඳි මිට අරගෙන මොකද්ද දන්නවද කරන්නේ මේ වගේ හැඳි මිටක් අරගෙන අපේ ගෙදරත් තියෙන දේ අම්මා මේ කියන්නේ මෙහෙම කරලා මෙන්න මෙහෙම කරලා දානවා මේක හරියනවද කියලා මං අහන හරියන්නේ නෑ ඒ කියන්නේ අතේ මේ ටික මේකට මේ කර කෑලි වලට හොඳට උරා ගන්න දාන්න ඕන ආ මිනිම පන්නේ දාලා විනාඩි 2ක් 3ක් වගේ මේක පැත්තකට කරලා තියන්න. දාන්න ඕන. හරි.
hari. Hondata kawalan karanna ona. Hondata danenna etakota tamai me pahaya tika hondata me kæli walata sambandha wenne. Pahadirida? Etakota tamai apita kanakota meke tiyena tuna paha rasaya, miris rasaya, lunu rasaya, e hama rasayakma me athule goda nagenne. Hari. Ita passe diye den tava kramayak tiyena neda amma me diye kiri poddak dala meka misra karana wedak tiyena neda? Ita kalin meka tel full tel hari pawichita gana tel warga mona hari tiyena one inne tel poddak dala meka hondata ata gala hawilla ne pin tiyanna ona rat wenna rat wenna ekotara me karale me paata ada kola paata ta wage hitinawa hitinawa ekotara elo tel gatiyat ekka tel gatiyat podda tel godak danne o anne ekat honda kramaya pahaya ras wenasa penna ganna puluwan kramaya kohomada pahaya ras wenasa karaganne kohomada tel da ganna tel kochchara danawada galuma poddak danawa hari ilagada ekak karamu ko api tel Dan kodak kattiye kela ununa ne da mama moonu tika dakkaama wenne ekai neda kala kema kala daawe ude okkoma kala daawe hari hari ita passe dan mokada wenne hari 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 Kau dengan wala, oke, gahala penan nako, penan nih, mau puluan deh, kira balan nato nu matu. Ha, right. Adu kara. Hari. Ini pasi puta tian nako mereka. Ini senarai. Tian. Hari. Oh, purdu enno nahu deh. Nono nanti bilang aja di anak anak itu hari itu, oh kan, memihada aja nih kayak mana purdu enno nana, nono lah mahat, nono lah itu rada nih mahat turut, mema dana kan nono, hari itu, hari, hari, dem mau kata begini kira kira nih kupu tak kian, kata begini deng, mereka tika karat tel gatia, boh me, mereka karat gede aja, di lah itu pasti dia kiri tika dagan, dia kiri tika dagan, ha ha, honda itu honda aja nih kawalan karan deh orang. Enna ko? Ata hota nonne. Hari. Honda eta kawalan karaga. Hari. Oye tiyenne. Hari. Ida passe samanya mitikiri danawada naththam meka telen meyo karana dama. Telen poddak tambunata passe. Telen tambuna passe diyekiri dan eka. Ah right. Hari. Awas tawa kramayak tiyenawa. Diye kiri dala tambal ayurela, tel tikat dala, eh makanan apa puluan nih? Apa yang kalau lama mandan ya apa yang kita dah ada nama, ini mereka. Istilah diye kiri potdat dala potdat tem, benar lah. Tel cuttat dala karakal lah, ini pasti mereka tikat dala. Ini hari itu berarti. Dekama situ ini, dekama di tamai. Oh hari. Dan kohomada mereka kocer vela tambal nama sih deh. Binari dekat tuna. Binari dekat tuna. Wedi entah mana muka tuh ini? Mereka rasa adu. Rasa adu eno, aha. Eke dene posh dahi, watina kamtik? Nati. Nati eno, hari. Kau mau tuh suwe tuh, mereka enna kau putah alatik en? Suwe tuh ada eno deh ma? Eh? Suwe tuh ada eno, hari. Dan bati ke gue les sekarang deh, begini, tapi kati ke deh, mana? Eh? Hari. Ani pegang, ar megang. Dia kiri, miti kiri, handuran kan? Kau mau tuh kayaknya kemana? Dia kiri vala part adu, miti kiri vala part ready. Ready, aha, hari. Oku gati ya ready, miti kiri vala oku gati. Oku mudah. Oku mudah nih kok handle, handle kan? Ini, ready, ha. Mi handi mi hemakala demma nam ha. Ha. Hari. Kiyanna mata diye kiri miti kiri hada ganna hati kiyanne ko. Aha, pol ga ganna. Hari. Kiyanne ko. Ita passe pol walata wathura danawa. Wathura dala mulinma ganna kiri tika api miti kiri kiyenawa.
පස්සේ අපි ආපහු අර පොල් ටික මේ يعني මිලික ගත්ත පොල් ටිකට ආපහු අතුර දාලා ඊට පස්සේ ගන්න කිරිවලට කියන දිය කිරි කිය. හ්ම්. දැන් සාමාන්‍යයෙන් පළවෙනි සැරෙන් ගත්තේ කොහොමද? පළවෙනි සැරේ මිටි කිරි ගත්තා. හා මිටි කිරි වලට කොච්චර වතුර දානවද? පොල් ගන්න ප්‍රමාණය අනුව තමයි ඒක. දානවා. හා. දිය කිරිට කොච්චර දානවද සාපේක්ෂ වශයෙන් මට කියන්නේ. ඒකට සාපේක්ෂව මේක. අඬු කෝප්පය කෝප්ප භාගයක් වගේ. දැන් සාමාන්‍යයෙන් අපි දාමුකෝ මේකෙන් එකක් දැම්මයි කියලා මිටි කිරි වලට. හරිද? ඊට පස්සේ දිය කිරි වලට කොහොමද දාන්නේ වතුර? ඔව් ඒ කියන්නේ පළවෙනි එකට වැඩිපුර මේ වතුර ප්‍රමාණයක් එකතු කරනවා. හරි. දැන් පැහැදිලිද? කතා දෙකක් තියෙනවා. කියන්න බලන්න ඒ කතා දෙක. පුතා කියන්නකෝ. එන්නකෝ. පුතාගේ නම මොකක්ද කියන්නේ? කසුන්දි. ආදා හස් කියන්න පුතේ ඒක වෙනස. මිටි කිරි වලට වතුර මේ ගන්න ප්‍රමාණය අනුව දාන්න ඕනේ. මේ රන්වන් පැහැය ගන්න නම් මොකද්ද කරන්න ඕන කියන්නේ කොහොම මේ රත් මේ සාමාන්‍ය අපි දකින මේ වගේ පැහැයක් ගන්න ටිකක් වෙන ඒවායි අපි දකින මේ තැඹිල වැඩි ගතිය දැන් මේ පැහැය කොහොමද ගත්තේ මේ පැහැය අපි අර කෝල් තෙල් අත ගාලා රත් වෙන්න තිබ්බාම තමයි මේ ඒ පැහැය එන්නේ ඊළඟට මේ එහෙම හදනකොට ඒ ලෝලුව වහන්න හොඳ නැහැ ගොඩක් වැහුවාම තමයි මේක අර ගොඩාක් තැඹිලා ගොඩක් කියලා තිබුණාම මේ ඒ පැහැය වෙනස් වෙන්නේ. හ්ම්. පැහැය වෙනස් වෙන්නේ. හරි. එන්න පුතේ මේ පුතා එන්නකෝ. එන්නකෝ. කොහොමද සුවඳ? හොඳයි. කොහොමද සුවඳක් දෙන්නේ? කාටද කියලා වුණු සුවඳක්ද? එහෙම එකක්ද? ෂුවර්ද? හරි. දැන් දන්නවද මේ වැඩේ කරන්න? ඈ මං අහනවා දැන් ඊළඟට ඈ තරුණ මේ පුතාලගෙන් අහනවා කොහොමද මේක වෙන්නේ කියලා. හරි. දැන් තැඹිලාද කියලා කොහොමද බලන්න කොහොමද කියලා බලන්නකො. තැඹිලාද කියලා. හා. බලන්නදෝ. මට හිතෙන්නේ පුතා දාලා තියෙන දහට්ටියකට මේ වගේ එක හැන්දක් දාලා තියෙන ජීවිත කාලේ. දාලා තියෙන මොන හදර තියෙන? මොන හදර තියෙන? අල හදලා තියෙනවා. හරි. බලන්න දැන් මේක තැඹිලාද කියලා. හරි. හ්ම්. මොකද වෙලා තියෙන්නේ? තව ටිකක් තැම්ම. ඒ මොකද? මෝරල වගේ තද ගතියක් තියෙනවා. තැම්පිච්ච බවක් දකින්න ලැබෙන්නේ නැහැ. හරි. අපි බලමු කොහේනම්. මොකද අම්ම කියන්නේ? තැම්බුණ මාදි තා පොඩ වෙලා ගියේ නැහැ නිතර. තියෙන්න ඕන. හරි. ඊළඟ කෙනා අපි බලනවා කොහොමද තැම්බිලාද කියලා චෙක් කරන්න. හරි. ඔයා තමයි ඊළඟට බලන්නේ. බලන්නකෝ හැන්ද ගන්නකෝ හට්ටියකට හැන්දක් දාලා තියෙනවා කන්න නෙමෙයි හදන්න කළා තියෙනවා හා රයිට් හරි බලමුකෝ අපි හා ඔක ටිකක් මේව කරන්නේ නැද්ද ඔක දැන් හැඳි ගන්නවයි කියලා හැඳි ගන්නවයි කියලා මොකද කරන්නේ හැඳි ගෑවිලා යන්න නෙමෙයි හැඳි ගන්නවයි කියලා කියන්නේ කොහොමද කොහොමද මේක ටික හැඳි ගන්න එපේ. හ්ම්. කින්දර ටිකක් වැඩි කියලා හිතෙන්නේ නැද්ද? එතකොට මොකද කරන්නේ? කින්දර වැඩි නම් ටක් ගාලා මොකද කරන්නේ? අඩු කළා මොකද කරන්නේ? කවලම් කරන්න. හරියට හරි උත්තරය. දැන් කිරි ටික දාන්න පොඩ්ඩක්. හා. දැන් මිටි කිරි ටික දාමුකෝ මෙයාටම දෙන්නකෝ අම්ම කරා. ගන්නකෝ. ආ. ගන්න. ගන්න කෙනෙක් ගන්න. අපුතා දානකෝ. ඉස්සර මෙහිම කලවම් කරා. කවලම් කරා. අන බලන්නකෝ. දැන් අර උකු ගතිය උඩට තියෙනවා වතුර ටික. වතුර ලේයර් එක තමයි දාන්නේ. හරිනේ. ඒක නිසා මෙහිම හොඳට කවලම්. කවලම් කරන්න. කවලම් කරන්න ඔයාලා. කවලම් කරලා දාන්න ඉක්මනට. ඔයාලම තමයි ඔය කරන්න ඕන. දාන්න දැන් හන්ද. උකුමි හන්දක් දානකෝ. මදි නම් බලලා තව දාමු. දැන් කලවම් කරා.
මදි නේ. තව හන්දක් දා. දැන් මේක හොඳට පොඩ්ඩක් නටන්න තියෙන්න ඕන නේද? ඔව් කිරි පැහෙන්න තියෙනවා. ආ. නැත්තම් කිරි නොපැහුනොත් මොකද වෙන්නේ බඩට? කියන්න බලන්න. ආ. දැන් සාමාන්‍යයෙන් මේ මිටි කිරි හොඳට රත් වෙන්නේ නැතුව අපි ගත්තොත් මොකද වෙන්නේ කෑවම? එහෙම කාලා තියද? අර දඩ පිටි කාලේ ඉස්කෝලේ යන වෙලාවට මොකක් හරි හොදි ටිකක් දාගෙන යනව නේද? එහෙම කරනවද? නෑ. හොඳට යුවට පස්සේම කන්නේ. ඈ? උණුවෙන් කන්නේ නෑ. කනවා. හා රයිට්. දැන් සාමාන්‍ය බඩේ අමාරු වගේ තත්ත්වයක් එනවද අම්මා නිකන් එහෙම වුණාම? කිරි පැහුණ නැතුනම් බඩේ අමාරු වෙනවා. ඊළඟට පිලුණු වෙනවා. පිලුණු වෙන ගතිය වැඩි. වැඩි. ආහා හරි. දැන් අපි දැකලා තියෙනවා මේවා ෆ්‍රිජ් වල දාලා තියාගෙන ඉඳලා අපි දන්න හෝටල් වල ගෙවල් වලත් එහෙම කරනවා. මේකෙන් මොකද වෙන්නේ කියන්නකෝ? ඒකේ අර ගුණාත්මකභාවය නැති වෙනවා. ඔව්. එතකොට දැන් අර අපි කියපු වගේ ඉස්සර වෙලා මේක කඩලා හොදපු වගේ ස්වභාවයකුත් එනවා නේද? ඒ කියන්නේ දියර ගතිය ස්වභාවය වැඩි වෙනවා නේද? ඈ? ඔව්. දැන් අපේ නෝනලා ගොඩක් දුරට කරා රෑට මේ ටික කඩලා ෆ්‍රිජ් එකේ දාලා උදේට දඩි බිඩි ගාලා ඔෆිස් වල යන්න නැත්නම් ඉස්කෝලේකට යන්න හරි කාර්යාලයට යන්න ওই විදියට පිළිල කරලා ගෙනියනවා. ඒකෙන් වෙන්නේ අරද ගුණාත්මකභාවය නැති වෙනවා. ඊළඟට අර පැහැයේ වෙනසක් එනවා ෆ්‍රිජ් එකේ දාලා තියුනහම ඉලවලු කඩලා. කඩලා. ඔව්. වෙනසක් එනවා. හරි. දැන් මේක ලෑස්තිද කන්න අපිට? ඈ? පුළුවන් ඉතින්ද? දැන් සුවඳ මොන වගේද පුතාලා? ඊට වඩා වෙනස් නේද? මොන වගේ? රසවත් සුවඳක් තියෙනවා. හරි. දැන් මොකද මේක තැඹිලාද කියලා බලන්නකො. ඔහොම බෑ කඩි මුඩිය දඩි පිටි ගාලා වැඩ තියෙන්න ඕන කාන්තා වුණාම කඩි සරබවක් තියෙන්න බෑ දැන් හරිද ටික අහහ තා පොඩ්ඩක් ඒ අර දැන් එළවලු උයනකොට දැන් හොඳට ඕම තැම්බෙන්න තම්බන්න හොඳ නෑ හොඳ නෑ ඒතකොට රසවත් බවක් නෑ රසවත් බවක් අඩු වෙනවා දත් වලට හැපෙන ගතියට තියෙන්න ඕන නේද ඔව් ඈ ඔව් එතකොට තමයි පොඩි රස ගතිය වැඩි වෙන්නේ ඒ රසනේ තියෙනවා ඒ බාලා බිමට තියුවට පස්සේ ඒ රසනේ එළවලු මේ හරියන්නේ එක තමයි වඩාත් වැඩගත් යෝග්‍ය වෙන්නේ හරි හරි දැන් ඔයාලා ඇත්තටම නිකන් කටට හැපෙන විදිහට මේ මේව කාලා තියනවද ඈ ටිකක් කෙල ටිකක් වැඩියෙන් ගිලින්නේ මොකද හරි හරි දැන් වැඩි ඔක්කොම හරි නේද දැන් තියෙන්නේ කෑම කන්න තමයි කනවද ඈ බලන්න එක බලන්නකෝ රස අපිට කියන්නකෝ අරගෙන එක එකනා බලන්නකෝ ගන්නකෝ එන්න පුතාලේ පුතා එන්න ඊළඟට එළවලුවක ලුණු පලනකොට හහ දැන් මේ එළවලුව වටේටම හොඳට පැහිලා එනවනම් කිරි ටික හහ ලුණු හොඳට වැදිලා එළවලුවට ආ දැන් මැද විතරක් නටාගෙන උඩට එනවනම් හහ එළවලුවට ලුණු මදි මදි ඔව් හහ ආවට ඉතින් අර පොඩ්ඩක් රස බලලා හැවල ලුණු පොඩ්ඩක් ඉහලා ඔව් හොඳ සූපර් වේදිනියක් අල්ලගෙන තියනේ එන්න බලන්න පුතේ බලන්න කොහොමද රස කියලා අතර චුට්ටක් දෙන්න බලන්න ගන්න බලන්න ගන්න බලන්න හැන්දේ කොහොමද කියලා මොනවද උඹලා කඩද හොයන්නේ කොහොමද ගෙදරට හදිය වදයිද ගෙදර ගිහිල්ලා ඉවරයි ඔදේ පුතේ හරි බලකෝ හදපු එක්කෙනා බලන්නකො රසේ කොහොමද කියලා මුතගේ නම මොකද්ද චමෝද්දේගේ බලන්න චමෝද්දේ පුතේ මටත් කියලා ගිලින් නෝ ඕම කරන්න ගියා ඈ කොහොමද රසයි රසයි රසට හේතුව මොනවාද ස්වභාවික කුල්බන්නාන හහ අර තෙල් කවලං කරලා දාපු එක හහ මෙහෙම හදලා තියෙද ගෙදර මෙහෙම හදර නැහැ. ගෙදරට වැඩිය රසයිද? රසයි. රසයි. අම්මලා දැන් ගිහිල්ලා කියනවද මෙහෙම අම්මා හදලා ඕනේ කියලා? ඈ? හරි. එක පැත්තක වෙන දේවල් ටිකක් දැන් දැන් රස බලන්නකෝ පුතා බලන්න. මෙහෙම හදපු නැති ගෙදර තියෙන ඔයාලා ගෙදර හදන්නේ මෙහෙමද? දන්නේ නැහැ නේ. මම පොතේනේ ඉන්නේ නේ. අම්මා උයන හැටි දන්නේ නැහැ නේ කොහොමද උයන්නේ කියලා? නැහැ නේ?
නෑනේ ඈ චුට්ටක් දාන්න හරි මෙහෙම උයලා තියනවද මේ වගේ මෑකරල් මෙහෙම හදලා තියද ඔයාලා හදලා තියද කිදර නෑ හරි බලන්න කො රසේ කොහොමද කියලා ආ කොහොමද රසේ හොඳ රසක් තියෙන ඈ හොඳ රසක් තියෙනවා හරි ගන්නකො ඔයාලා බලන් ඉන්නේ ආ පුතාලා එන්නකො පුතාලා එන්න 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 නෑ සල්ලි ගන්න නෑ බලන්න රසේ කොහොමද කියලා ආ හොඳයි මොන වගේ රසක් තියෙන ගෙදරට වැඩිය හොඳයිද නරකයිද හොඳයි ආ රයිට් 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 හරි අපි ඉතින් අද දවසෙත් මෑකරල් වෑංජනයක් තමයි හැදුවේ නේද කුවර අපේ පුතා හිටියේ නේද ආ මේනි දැන් පුළුවන් ද ඔයාලට හදා ආ පුළුවන් හරි කොහොමද මට චුට්ටක් නිකන් කියන්නකො හදන විදියද අපි කියන්නේ මෑකරල් ඒවා හොදගෙන ඊට පස්සේ ඒවා අර නූල් එහෙම ඇදලා ඒවා හොඳට මේ හදලා ඊට පස්සේ ඒකට ඔය මිරිස් අමු මිරිස් ලුණු ඒවා දාලා ඊට පස්සේ තුන පහ ලුණු ඒවා දාලා ලිපේ තෙල් දාන්න ඕන ඊට පස්සේ දියකිලි චුට්ටක් දාලා ලිපේ තියන්න තුන පහ දැම්මද මොනවද දැම්මේ ඒ වර්ග ටික තුන පහ දැම්ම තව මොනවද දැම්ම පුතේ මිරිස් කුඩු හරි ඊට පස්සේ මේ කහ රාම්පේ කරපිංච ලුණු ඒව නැද්ද කහ දාන්න නැද්ද තව ඊට පස්සේ සුදු ලුණු මිරිස් කුඩු ඒව උඹල කර දාන්න ඕන ඊට පස්සේ තෙල් චුට්ටක් මනසේ ඇඳුත් නැද්ද මේ වෙලේ දැන් ගෙදර ගිහලා හදන්න පුළුවන්ද බයිද කියන්න මට? පුළුවන්. ඈ? පුළුවන්. ආ රයිට්. මට එච්චරයි ඕන කිසිම දෙයක් දැනුමක් නැතිව හිටපු දරුවෙකුට යම්මාකාරයක අවබෝධයක් අරගෙන අම්මා මේක ගැන උයන්න පුහුණුවක් ලැබුණයි කියලා කියන්නේ ඒක තමයි අපේ අපේක්ෂාව බවට පත් වෙන්නේ. කොහොම හරි අනාගතේ ගුටිකන් නැතුව පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් මේ හැම දෙනාට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම. එතකොට තමයි සමාජයත් වඩා දියුණු වෙන්නේ කියලා අපි විශ්වාස කරන්නේ. ඊළඟ වැඩේ අපි කතා කරමු එන්නකෝ අම්මා. ඊළඟට අපි උයන්න ලෑස්ති වෙන්නේ මොකද්ද? පරිප්පු ව්‍යංජනයක්. හරි. මම දෙනවා දැන් ලුණු ටිකක් පුළුවන් නම් අපි ගෙමු. මේ ලුණු තියෙනවා. එන්නකෝ ලුණු කපන්න පුළුවන්. පුතාලා එන්න මෙහෙන්න. ගන්නකෝ එන්නකෝ. එන්න එන්න. ලුණු කපන්න පුළුවන් වෙන්න ඕනේ. එන්න පුතා එන්න. මේ ලුණු මොන ලුණුද? කියන්න පුතේ. රතු ලුණු. මේ ලුණු හැර වෙන ලුණු තියද? ඈ? ඒ මොන ලුණුද? ලොකු ලුණු. හරි. ලොකු ලුණු දැන් නම් මේ කාලේ ලොකුවට ගණන්. ඉතින් අපි ඒවා ගැන කතා කරන්න නැතුවවත් ඉදිමු. හරි. ජීවිතේට පළවෙනි අවස්ථාවද ලුණු ගෙඩියක් අල්ලපු? නෑ. නෑ. මින් පෙර අල්ලලා තියද? තියෙනවා. ලුණු. හරි. බලමු. ද කවද ඔය ලුණු ගලවලා ඉවර කරන්න පුළුවන් වේද කියලා මට තියෙන ප්‍රශ්නේ ඈ ෆයිට් ඉක්මනට පුළුවන් වෙන්න ඕන ඉක්මනට කඩිසරව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන ඈ හොඳයි මේ ගලවලා මේ දෙපැත්ත කපා ගන්න කපා ගන්න ඔය දෙපැත්තේ කොටස් දෙක කපන්න ඕන පුතේ ඉස්සර වෙලා පැහැදිලිද ඊට පස්සේ තමයි අපි අන්න රයිට් එහෙම කපලා ඉවරලා තමයි සුද්ධ කරගන්න ඉක්මනින් හරිනේ එහෙම නේද අම්මා? ඔව්. හයිට්. අපපු අතන තියෙනවනේ. දැන් ඇත්තටම පුතා ගෙදරදී මේක කරලා නැහනේ. නැහ? නැහ්. කවුද කරන්නේ ගෙදරදී? අම්මා. අම්මා කරන්නේ. උදව් කරන්නේවත් නැහැ. සමහර දවසට. සමහර දවසට. වැඩිපුර එතකොට බැනුම් අහන්න වෙන හින්දද කරන්නේ නැත්තේ? එහෙම නැහැ. එහෙම නැහැ. හරි අම්මා කැමති ඇති ටිකක් පුතා ලුණු ටිකක් සුද්ධ කරලා දෙන එක පොල් ටිකක් ගාලා දෙන එක නේද? එහෙමද? ආ රයිට්. හරි. දැන් බලමු පුතේ ඔක කපන විදිය තමයි මට දැනගන්න ඕන මේ කොහොමද කියලා. ඊපස්සේ දැන් මොකද අපි කරන්නේ ඔක අරගෙන? ආ පුතේ කපන්න ඉස්සෙල්ලා හොදන්න ඕන. හරි. ටක් ගාලා අපි එයාලට මේ කපන්න. ටක් ගාලා හොදන්න බලන්න. බලමු අපි කපන්න පුළුවන්ද බැරිද කොහොමද ප්‍රශ්නේ? ඈ?
ඔය මේ මේව ටික පුතේ පොතු ටික මොකද කරන්නේ අපි? අයින් කරන්න. ඔව්. ඒ ටග් ගාලා කරන්න ඕනේ. ක්ෂණිකව අපිට තේරෙන්න ඕන පුතේ මොකද්ද කරේ? මේක දැන් අපි බලනවා නේද හොටෙල් වල ඉන්නේ පිරිමි කට්ටිය නේද සූප වේදිනියන් ප්‍රධානීන් කට්ටිය විදිහට ඈ. ඒ එතකොට වැඩිපුර කඩිසර බව තියෙන්න ඕන. ඇඟිල්ල කපා ගන්න නැතුව. හරි? කපන්න ඕන. හරි. හරි. ඔබට කැමති විදිහට කපන්න පුළුවන්. කොහොම බලන්න හරිනේ කවද සාමාන්‍යයෙන් අර අපි හොටෙල් වල කට්ටිය දැකලා තියෙනවා දඩි පිටි ඇඟිල්ල කපා ගන්න බහ හොඳේ මං කපන්න කිව්වයි කියලා කොහොම හරි පුතේ ඇඟිල්ල බලාගෙන තව වැඩක් කරා ඊට පස්සේ හරි දැන් හරි ඔයා නවත්තන්න බලන්න ඊළඟ කෙනා එන්නකෝ මට කපලා පෙන්නනකෝ බලන්න ඔයාලා පුරුදු වෙන්න ඕන ඇඟිල්ල කපා ගන්න නැතුව පුතේ හෙමින් හැරේ කපන්න ඒ මොකක්ද නම් මේ විදිහට කපන්නේ මොන වටද ඒ එළවලුට කපනකොට මෙහිම දිග අතට උන කපන්නේ ඔව් එළවලු කපනකොට දිග අතට කපන්නේ මේ වගේ අර කට්ලට් වලට වගේ කට්ලට් දව හදන්න හදන්නේ ඈ මම දන්නේ නැහැ මම මට වෙයි ලේසි එක තමයි වක් කරන්නේ ඒ වෙලේද රයිට් හරි බලමු ගියාගේ කැපිල්ල කොහොමද කියලා රයිට් හරි දැන් ඊට පස්සේ අපි බලමු මොකක්ද අපි අද දවසේ හදන්නේ පරිප්පුව හරි කවුද පරිප්පුව හදන්න කොහොම කැමති වෙයි දැන් පරිප්පුව අපි පිරිමි දරුවෙක් ගමු මේ පරිප්පුව හදන්න එන්න පුතේ එන්න පරිප්පුව හදන්න තමයි ඔයාලට අද දවසේ තියෙන්නේ එන්නකො පුතාගේ නම කියන්න මෙතුජේට අද දවසේ අපි තියෙනවා මොකද්ද පරිප්පුව ව්‍යංජනයක් හදන්න හරිනේ කරමු අපි දැන් දන්න විදියට ඔයා කරන්නකො පරිප්පුව ඔන්න දැන් පරිප්පුව ජනප්‍රිය ආහාරය ලංකාවේ නේ පරිප්පුවයි පෝ සම්බලයි. හරි. මොකද අම්මා? අමු මිරිස් ටික ලියලා ගන්න. සුදු ලුණු ලියලා ගන්න. ඔව්. ඒ අවශ්‍ය ද්‍රව්‍ය ටික ඉස්සෙල්ලා සකස් කරගන්න. අන්න හරි. සුදු ලුණු ටික ගන්නකෝ බලන්න. බිබු දෙකක් අරගෙන එන්න. ඒ ඒ දේවල් පුරුදු වෙන්න ඕන පුතේ. කොහොමද ඒක කරන්න කියන එක? දාන්නකෝ වතුර. ගන්න ඊට පස්සේ මොනවද ඔයා ගන්නෙ කියන්නකෝ අම්මිරිස් අවමිරිස් ආ රයිට් අවමිරිස් රයිට් දැන් ඔයාලගේ කොහොම අපි අහනවා දැන් පරිප්පුවක් හදන්නේ කොහොමද කියලා මැස්සෝ එළවනෝ වගේම හොඳයි හරි සුදුරෝ හරිද ඈ රයිට් සුදු ලුණු ටික දැන් ඔන්න ඔය විදියට කැපෙනවා කොහෙද ඉස්කෝලේ පුතාගේ නාරන්දේනි නාරන්දේනි ආ දුර තැනකට යන්නේ බලමුකෝ කබරු පිටි හරි දැන් මොකද කරන්නේ අවමිරිස් කොහොමද කියන්නේ ටග් ගාලා ගන්න කොමිරිස් ටික හොඳට හොදලා ගත්තා හායි අවමිරිස් ටික මෙහෙම හේදුවා ඕන දැන් අපි අවමිරිස් ටික කපන්න ලෑස්ති වෙන්නේ හරි ඒ මොකද්ද ඒ කපන විදිය? කොහමද කපන්නේ? අම්මා කියලා දෙන්නකෝ. ආන්න හයිට්. ආන්න එහෙම තමයි අවුලිස් ගන්න. හරි ඇති. බලන්න කරන්නකෝ ඒක. හයිට්. හරි. ඇඟිලි බලාගෙන කපන්න ඈ. හරි. ඊළඟ එකක් කපනකෝ ඉක්මනින්. නැට්ට කපන්න ඉස්සෙල්ලා ටග් ගාලා ඒක අයින් කරන්න. රයිට්. ටට්ටක් ගාලා කපන මැෂින් වගේ කැපෙන්න ඕන. තේරුණාද? ඒව තමයි අවශ්‍ය. නැත්තම් වැඩකට රස්සාවකට යන්න බැරි වෙන උයෝවි එන්න පුළුවන් ගෙදර හැමදාම ඈ රයිට් ඊට පස්සේ දැන් මොකද කරන්නේ ඔය ටික අරගෙන අයින් කරලා පැත්තකින් තියන්න පුතේ ඊළඟ ලුණු ඒ ඔක්කොම හරි නේද හරි දැන් පරිප්පු ටික ගමු නේද පරිප්පු ටික ගන්න පුතේ රයිට් පරිප්පු සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් හදමු දැන් පුතේ ගන්නකො හොදන්නකො බලන්න එන රයිට් හරි හොඳට තදට පණ නැතුව මේව කරන්න. මොකද හොඳට හොදන්න ඕනේ ඇයි අම්මා කියන්නේ කො? හොඳට හොදන්න ඕන දැන් මේ පරිප්පු අපිට ලැබෙනකොට මේවයි
රසායනික ද්‍රව්‍ය හොඳටම ගහන ඔකට. ඔව්. ඒක නැති වෙන්න හොඳට 3-4 වතාවක් අර හට්ටිය අතුල්ලලා හොදන්න ඕනේ. හට්ටිය නැත්තම් අපි දන්නවා වෙන හට්ටියක් තියෙන මොකද අර අපි අර වහන්න ගන්න. නෑඹිලිය. නෑඹිලියෙන් හොඳට ඒ රෆ් එකත් එක්ක නේද? ඒ වෙලේ හැබැයි තව ක්‍රමයක් තියෙන මොකද්ද ඒ ක්‍රමය? පාල දන්න කෙනෙක් ඉන්නම් කියන්න. ඔය මේ හොදන තව ක්‍රමයක් තියෙනවා. හොදන නෙමෙයි අපි ඔය විස බීජ හරණය කරන නැති කරන ක්‍රමයක් තියෙනවා. කියන්න බලන්න දන්න කෙනෙක්. ආ? ඈ? පෙඟෙන්න දානවා. හරි පෙඟෙන්න දාන තමයි තියෙන්නේ. ඊට වඩා අපි වෙන දෙයක් පාවිච්චි කරනවා මේකට. දන්න කෙනෙක් ඉන්නම් කියන්න. ආ? සාමාන්‍ය ගම උණු වතුර ටිකක් දානව නේද? උණු වතුර ටිකක් දානවා දෙහි බින්දු කිහිපයක්. දානවා. අන්න හරි. දැන් ඉගෙන ගන්න ඕන මොකද්ද දාන්නේ? දෙහි බින්දු. වෙන මොකද? උණු වතුර. හරි. කතා කරන්න පුතේ හොඳට ඈ. හරි. ඒ මොනවට දාන්නේ පුතේ? ඒක ඇර ඇර කිදින කිසුපිච්ච හරි. හරියට හරි. රයිට්. හරි. හොදලි ඉවරද? මගදම විවිධ ක්‍රම තියෙනවා තෙලට පුළුවන් ආ නේද තෙල් විදියට පුළුවන් ඊට පස්සේ හොදි විදියට පුළුවන් වෙන මොනවාද ඒ වර්ග දෙක නේද හින්දවල පුළුවන් ওই ටිකනේ කරන්නේ අපි නේ මිරිසටත් පුළුවන් හරි දැන් අපි කොහොම විදියට අපි හදමු හොද්දා හොද්දක් හැදුවොත් තම දැන් මොකක් හරි මේ 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 හොද්දායි බතුයි හරි කන්න පුළුවන් පරිප්පු හොද්දායි බතුයි ඈ එහෙනම් අපි හොදි විදියට හදමු හයිට් දැන් කොහමද ගන්න හට්ටිය ගන්නකෝ දැන් පුතේ හට්ටිය හොදලා තියෙන්නේ හොදලානේ හරි ගන්න උයන ඔව් උයනකොට සාමාන්‍යයෙන් පුතේ හට්ටි මොකද කරලා තියෙන්නේ හොදන ඇයි හොදන්නේ සත්තු වෙන මොනවද ඉන්නේ සත්තු වෙන කවුද ඉන්නේ ගෙදර මීයොත් ඉන්නවද ආ එහෙනම් සත්තු අත්තක්ද කොහෙද ගෙදර එහෙනම් හරි හරි අපි ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා රයිට් දැන් හට්ටිය හේදුවද? හොදලා තියෙන. හරි. දැන් කරන්නේ මොකද බලන්න පුතේ? ඔයා පරිප්පු හදන්න පුළුවන් කෝනේ හදන්න බලන්න දැන්. මට පරිප්පු. ඈ? පරිප්පු ඈ පොල් සම්බල. පොල් සම්බල පුළුවන්. ඒකනේ පරිප්පු ජීවිතේ කාලවත් නැද්ද පරිප්පු? කාලා තියෙන. පරිප්පුවක් කාලම නැහැ. කාලා තියෙන. ආ රයිට්. එහෙනම් කාලා නම් මේක දැන් අපි කරලා බලමු. හරි. දාම් බලන්න. අංකමනේ හින්දා. හරි. හරි. දැන් හරිද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මොනවද කරන්නේ? මේ මත් ඒවා යවන්න එපා මේ ටික ඕම ගන්න. ගන්න ඕන. හරි. පණින් ගන්න ඕන. හරි. රයිට්. ඊට පස්සේ දැන් මොකද කරන්නේ අපි? කියන බල මොකද්ද පුතා දන්න විදියට කියන්නේ කො පුතා මේ වා හිතන විදියට කියන්න ඈ කුළුබඩු ටික කුළුබඩු මොනවද දාන කුළුබඩු ලුණු හරි පහ හරි තුන පහ හරි මිරිස් ආ කොච්චර මිරිස් දානවද ටොන් එකක් දෙකක් චුට්ටක් දා හරි චුට්ටක් දානවා හරි ඊට පස්සේ තව දාන්න දෙනවද ඔව් ලුණු රම්පේ කර පිංච දාලා හා ඊට පස්සේ උඹල කඩ දාලා උඹල කඩ දානවද හරි හාල් මැස්ස දාන්නේ හාල් මැස්ස දාන්නේ දාන්නේ හරි එහෙනම් දාම බලන්න තව ඒවා අතෑරිච්ච ඒවාත් තියෙනව නේද ඔලු හාල් දාන කොච්චර දානවද ඔලු හාල් ගොඩක් දානවා පොඩ්ඩක් පොඩ්ඩක් දානවා හරි එහෙනම් ටක් ගාලා දාමුකෝ මේ කට්ටියත් එක්ක උදව් කරමු මෙයාට ටක් ටක් ගාලා දෙන්නකෝ පුතේ නැත්නම් අපි අද දවසේ උය උය තමයි ඉන්න වෙන්නේ තාම් පාසල් ඉවර වෙනකන් ඈ හරි දැන් ඔය ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙනවා පහලමනා කරන්නේ දාන්න හොඳයි වග කියන්න ඕන මේ පුතා හරි හරි පහේ ටික දාගන්න මට කියන්නකෝ අම්මා ඇත්තට මේ පහ හදන්නේ පහේ කියලා කියන්නේ කොහොමද මොනවද දාන මිශ්‍රණය ගැන කතා කරමු අපි සූදුරු ගන්නවා මාදුරු ගන්නවා මල්ලි ඔව් කරපිංචා පොතු පහේ කියන්නේ ඒකට පස් වර්ගය හරි දැන් ඒක රස කරගන්න ඉතින් දානවා විවිධ දේවල් දානවා හරි මොනවද දැම්මේ මේකට තුන පහ දුරු තා පොඩ්ඩක් දාන්න මේකට දුරු පොඩ්ඩක් දාන්න තුන පහ තියෙන්නේ තුන පහ පොඩ්ඩක් දාන්න මදි පොඩි ප්‍රමාණයක් දාලා තියෙන්නේ
තුන පහ අඩු වෙමෙට නම් මොකද වෙන්නේ කියන්නේ කොහමද? තුන පහ පරිප්පු වල තුන පහ අඩු වුණාම අර පැණි රස වැඩි. පැණි රස ගතිය වැඩි. හරි. හරි. මිරිස් කුඩු දැම්මද? මිරිස් කුඩු මිරිස් කුඩුත් වැඩිපුර පොඩ්ඩක් දාන්න ඕන අර පැණි රස ගතිය. ආ මේ වෙන්න. හා හා. කෑලි මිරිස් ඇයි පරිප්පු වල දාන්නේ නැත්තේ? කියන්නකෝ බලන්න. පාටෙන්නේ නැහැ. ඒ නිසාද මේ අම්මා මේ ඇත්තද මේක තව පාටෙන්නේ නැති හින්දාද අපි කෑලි මිරිස් පාවිච්චි නොකරන්නේ? කෑලි මිරිස් එළවලු වලට බොහෝ දුරට පාවිච්චි කරන්නේ නැහැ. තෙල් දාන දේවල් වලට විතරයි බැදුමක් වගේ හදනවා නම් විතරයි දාන්නේ. ඇයි ඒ හේතුව? දැම්මු. අර කෑලි හිටිනවනේ මිරිස් අට වගේ එළවලු වගේ හිටලා. ඒක රසයට හානියක් වෙනවා. සහ අරකින් ටග් ගාලා වර්ණය රසයේ ඉක්මනින් කුඩු වලින් ලැබෙනවා නේද? හරි. බලමුකෝ දැන්. දැන් හරි නේද? නුනු මේක ගම්මිරිස් කුඩු දැම්මේ නැද්ද? ගම්මිරිස් කුඩු චුට්ටක් දාන්න ඕනේ පොඩි ප්‍රමාණයක්. පොඩ්ඩක් ලාවට වගේ දාන්න ඕනේ. වැඩියෙන් දැම්මොත් කන්න බැරි වෙනවා ඈ. මදි. භාගයක් විතරද? තාපතන. හයි. බලමු කොහොමද කියලා මේක. මේක තමයි ඉතින් ප්‍රධානම වැඩේ කරගන්න ඕන එක නේද? පරිප්පුයි බතුයි හරි කන්නේ නැගිනේ. පරිප්පු ඔද්දට කුරුඳු පොතු පොඩ්ඩක් සුදු ලුණු අනිවාර්යයෙන්ම සුදු ලුණු දාලා තියෙනවා කුරුඳු පොතු දාලා නැහැ. දැම්මද? දැම්මද? හරි. හරි එහෙනම් රසයේ බොහෝ දුරට හොඳ රසයක් එනවා කුරුඳු පොතු වලින්. හරි. හරි. ලුණු ටිකක් දාන්නකෝ. බොහෝ දුරට පරිප්පු වලට අර ගොඩාක්ම මේ ලුණු දාලා තියන්නේ නැහැ. ඒකෝට අර තැම්බෙන වෙලාව පරක්කු වෙනවා. හ්ම් හ්ම්. ඔව් අර බාගෙට පැහෙනකොට වගේ තමයි පරිප්පුවට ලුණු දාන්නේ. දාන්නේ. හා හා හරි. දැන් අතෑරිච්ච එකක් තියෙනවා. මොකද්ද කරන්නේ? පුතා කරන්න එක. මොකද්ද කරන්නේ? පාවලම් කරන්න ඕන හොඳට. හරි. අන්න වැරදි ක්‍රමයක්. අන්න ඒක තමයි වැරදි. අතින් හොඳට දැනෙන්න හොඳට කවලම් කරන්න ඕන පුතේ. අතට බුදු සරණයි තමයි ඉතින් ගම්මිරිස් මිරිස් එහෙම අතට දැනෙනකොට ආ හොඳට හොඳට තද්දට මේව කරන්න හොඳට මේව එකත් එක රයිට් බත් කනෝ වගේ බල්ලොන්ට බත්තරන වගේ ඉරි දාන්න ආඩේ මයි පුතේ කරන්නේ ආන්න දැක්කද අනිත් කට්ටිය බලාගෙන දැක්කද මේව කරන විදිය ඈ එහෙම පොඩ්ඩක් වෙලා අත දාලා ආන්න එහෙම අත ගන්න ඕනේ නැත්තම් අර මේව ටික මේ වෙන්නේ නැහැ හරි දැන් ඊට පස්සේ මොකද කරන්නේ අපි මේ තියලා මේ කිරි දානවා කිරි දානවා ලිපේ තියන්න පෙරද දාන්නේ පසුද දාන්නේ පෙර දාන්නේ හරි මේ මොනවාද මේ දිය කිරි හරි මේක තුන් වෙනි කිරක් හැදුවා ගොඩක් හදන්න වේ කලවම් කරන්න ඉස්සෙල්ලා හැන්දෙන් කලවම් කරා හරි ඔක්කොම ලෑස්ති කරගෙන තියවිල තියෙන අද උදේ කීයටද අම්මා මේ වැඩේ පටන් ගත්තේ උදේ 6ට විතර ඉඳලා පොල් ගානව ඇති නේද හරි බොහොම සතුටුයි අතර මේකට ආසාවෙන් මේකට අපිට එකතු වුණු ගැන හරි right දැන් කොහොමද ඇතිද මදිද කියලා බලාගන්නේ මදි පරිප්පු ටික වැහෙන්න දාන්න ඕන ඕන දියකිරි හරි මේ කට්ටිය ඇත්තට මාසාවෙන් මේකට යොමු වෙලා ඉන්නවා මේ කට්ටිය නම් පොඩක් පැත්තකින් ඉඳන් සයිඩ් එකේ ඉඳගෙන නේද මේ කාර්යෝ ටික ඉන්න කට්ටියනේ මේ කට්ටිය නේද හොඳටම ඉගෙන පත්ති කීවෙද පුතා හත්වෙනියා ඔයා කීයේද පළවෙනිද ඒක තමයි මට හිතුණා නිකන් ඒ ඉන්න විදියත් එක්ක හරි පරිප්පු ටික තියෙනකොට එක විදියකට පුළුවන් තෙල් ටිකක් ලිපේ තියලා හොඳට තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු රතු ලුණු පහේ ටික ඔක්කොම දාලා හැවෙලා තෙම්පරාදු කරගන්න තෙම්පරාදු කරගෙන ඊට පස්සේ පරිප්පු ටික ඒ තෙම්පරාදුවට දාලා කලවම් කරගන්න. ඔව්. කලවම් කරලා හැල්ල හොඳට කලවම් වුණාට පස්සේ බොහෝ වෙලාවට වතුර ටිකක් දාලා හැවෙල්ල ඒ වතුර ටික ඉඳුනට පස්සේ කිරි උකු කිරි ටික විතරක් දාලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දිය කිරි කලවම් කරලා දිය කිරි ටික ඉඳෙනකොට උකු කිරි දාලා කරන්න පුළුවන්. නැත්නම් ඊට පස්සේ දිය කිරි හිඳුනට පස්සේ මිරිසටම විතරක් හදන්න පුළුවන් තෙල් ටිකක් දාලා. රයිට්. හරි. හරි. තියෙන් බලන්න අපි. හරි. හරි. විනාඩි කීයක් අපි මේක තියන්න ඕනද? කියන්න බලන්න ඔයාලා. පරිප්පු හදන කට්ටිය ඉන්නනේ. කියන්න බලන්න පුතේ විනාඩි කීයක් අපි මෙහෙම තියාගන්නවද? පරිප්පු විනාඩි කීයෙන් හදලා දෙන්න පුළුවන්ද අපිට? 10ෙන්. විනාඩි 10කින් පුළුවන්ද?
විස්සක් යනවා. වාට කීයක් යනවද පරිප්පු හදන්න? 15. 15කින් යන්නේ. වාට කීයකින් පුළුවන්ද? 15. 15. 15යි. ඔක්කොම 10යි. හා. ඒක කොහොමද හදන්නේ? ඒක කඩිසර කමද නැත්නම් කොහොමද ඒක විඤ්ඤාව මොකද්ද? ඈ මන්ට ඒ කියන්නේ මන්ට වැඩ කරලා මේ ඒ කිය ඉස්සරලාම මන්ට කට උදේ දෙක කරනවා. හරි. ඇත්තට මම විනාඩි කීයකින් අපිට මේක කරන්න පුළුවන්? විනාඩි 10න් ඉවර කර ගන්න පුළුවන්. ඈ. ඔයාලා විනාඩි 20ක් කිව්වනේ. ඈ. අර කලුව මාරපන් ගියා වගේ තමයි මේ කට්ටියගේ වැඩලා. රයිට්. අපි බලමු විනාඩි තැම්බෙන්න අපිට විනාඩි 5. 5ක් 6ක් යනවා. හරි. අපි බලමු කොහේනම් 5ක් 6ක් යනකම්. මෙයාට කියන්න අම්ම දාන්න එන්න පුතේ කරපු කෙනා එන්න කොහ මෙතුජ දැන් කිරි දාන්න දැන් අර පැහැය වෙනස් වෙලානේ තියෙන්නේ පැහැය වෙනස් වුණු ගමන් අපි දාන්න ඕන මිටි කිරි දාන්න ඕන මොනවද මේ කිරි වර්ගේ මිටි කිරි හරි මිටි කිරි හරි දාන්නකො හරි පොඩ්ඩක් නේ හදන්නේ ඒක නිසා ටිකක් වැඩිපුර වැඩිපුර දාන්න පුතේ ඊටම පරිප්පු වලට අර උරා ගන්න ගතිය වැඩි නේ ඒක නිසා කිරි වැඩි වුණාට කමක් නැහැ කිරි වැඩි වුණාට ප්‍රශ්නයක් නැතුළු දැන් කලම් කරන් හා හොඳට කවලම් කරන්න පුතේ. බය නැතුව කවලම් කරන්න. නාන්න එහෙම. තව ටිකක් දැම්මයි කමන්නේ කිරි ගැටි. තව පොඩ්ඩක් දාන්න පුතේ. පාරේපු ටිකක් වැඩි නේද? ප්‍රමාණය. රයිට්. හරි. දැන් අපිට හොඳට නටන්න අරින්න ඕන. එහෙම නේද? පරිප්පු එහෙම නේද පුතේ? අතේ. කොහමද? නටන්න අරින්න ඕනේ නේද පරිප්පු? ඇයි නටන්න අරින්නේ? අමුෙන් කාලා තියද? නැහැ. හරි ගෙදර පරිප්පු හදනනේ හදලා තියද හදලා තියනවා හරි ඔක්කොම පරිප්පු නම් හදලා තියනනේ හරි දැන් බලන්න මේක කොහොමද මේ නටන්න ආසන්නද නටනවද නැද්ද ආසන්නයි ආසන්නයි හරි දැන් කෙල උනන්නෙම නැහනේ දැන් නැති පරිප්පු නම් කාපු එකනේ නේ නේ එච්චර අවුලක් නැහනේ රයිට් දැන් අපිට විනාඩි කීයක් ගියාද? 10ද? 10කින් 10ක් ගියේ නැහනේ. නෑ ඔව්. හරි. සාමාන්‍යයෙන් දැන් අපි කොළ එළවලු නම් වැඩිපුර තම්බන්නේ නැහැ නේද? නෑ. කොහොමද බම්ම තම්බන්නේ කොළ එළවලු? ලාවට පොඩ්ඩක් මෙව කරනවා නේද? ඒ මොනවද අපි කියොත් කතුරු මුරුංග වෙන්න පුළුවන්, පලා වෙන්න පුළුවන් නේද? මුගුණු වෙන්න වගේ ඒවා ඔක්කොම අපි පොඩි ප්‍රමාණයක් රත් කරගන්නේ. ඇයි හේතුව අපි ඒකේ? පෝෂණ. ගුණාත්මක බව. පලා වගේ කතුරු මුරුංග කොළ වගේ මොනවා හරි පලා දෙයක් උයනවා නම් මැල්ලුම නේ ගොඩක් දුරට හදන්නේ. ඒ මැල්ලුම හදනවා නම් හට්ටිය දාලා මැල්ලුම තම්බන්නේ නැහැ. 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 ඉස්සෙල්ලා ලුණු වහේ ටික හොඳට කලවම් කරලා පලා ටිකට මේ මැටි මැටි හට්ටියකමනේ අනිවාර්යෙන් හදන්නේ. පලා මැල්ලුමක් හදනවා නම්. ඔව්. ඇයි මැටි හට්ටිය හදන්නේ? මැටි හට්ටිය හැදුවා මේකේ රසය වැඩි ගුණාත්මක භාවය වැඩි. වැඩි. හා හා. හට්ටිය හොඳට රච් කරන්න ඕන. හට්ටිය පුච්චලා ගන්න ඕන හොඳට. පුච්චලා ගන්න ඕන. හොඳට උම් පුච්චලා අහලා හට්ටිය බිමට අරගෙන ඒකට අර පලා ටික දාලා කලවම් කරලා ගන්න ඕන. එතකොට අර ඒකේ පැහැයත් තියෙනවා ලස්සනට. පැහැය වෙනස් වෙන්නේ නැහැ, කළු වෙන්නේ නැහැ. හොඳ කොළ පාටට ලස්සනට තියෙනවා. හොඳට දන්නවනේ බලන්න මේ ඇවිල්ලා මේ දහම් අධ්‍යාපනයේ වගේම මේ දේවලුත් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ දේවල් දරුවන්ට කියා දෙන එකක් බවට පත් කරගන්නේ. දැන් ඔන්න නටනවානේ. හොඳට නටනවද? හොඳම එකෙන් නටනවද? ඈ හරි. එළවලු කලම් කරනකොට හොඳට වටේට මෙහෙම ගන්න නැහැ නේද? වටේ ටික රත් වෙනවා, මැද ටික රත් වෙන්නේ නැහැ නේ. ඒක නිසා මේ වටේ මේ කලවම් කරාම මැදට එනකොට ඔක්කොම ඔක්කොම කලවම් වෙනවා. රයිට්. හරි. දැන් ඕක හැදෙයි නේ. ඊළඟට අපි ඇත්තටම ලෑස්ති වෙන්නේ මොකටද ලෑස්ති වෙන්නේ? කැවුම් කන්න. කැමතිද? ඈ ඔක්කොම කැමතිද? ඔයාලා කන්න කැමති නෑ? කැමති. ප්‍රියතම ආහාරය මොකද්ද?
කැවිලි වලින් ඔයාලා ඈ ඔයා මොකද කැමති ආස්මි ඔයා මොනවාද කැවුම් වලට අති රස පුතා කොකිස් ඔයා කැවුම් ඔයා මොනවාද කැමති ආස්මි ආස්මි ඇයි මේ එච්චර ආස්මි කන්නේ ඔයාලා ඈ පුතා මොනවාද කන්න කැමති දෙන්නේ නැහැ හැබැයි කිව්වේ මට කිරි ටෝපි කන්න ඔයා මොනවාද කැවුම් කැවුම්ද දොදොල් වලට අන්න ඒකනේ ආස්මි කොකිස් නැන්දි අනේ තේටි කැවුම් කැවුම්ද ඈ දොදොල් වලට ඈ මුකුත් නැහැ මුකුළු කියන්නේ උකුළු මුකුළුද නැද්ද එහෙනම් මොනවාද මුකුළු හදන්නේ කොහමද අම්මා මොකද මේ මුකුළු කියන්නේ මුකුළු හදන්නේ පාම් පිටි අරගෙන අර මේ මුකුළු කියලා කියන්නේ මේ මේවද අරුව වගේ හදන්නේ ගුලි කරලා අරගෙන ගුලි කරලා හා හා ඒක අපි පාම් පිටි අරගෙන පාම් පිටි වලට දාන්න ඕන පොල් ඕ පොල් දාලා සීනි දාලා හොඳට මේ කලවම් කරලා හැලලා අනා ගන්න උන වතුර මොනවද දාන්න නැතුව අර පොල් කිරි වල කිරි ගැතෙන තමයි ඒක ඇනින්නේ ඇනින්නේ ඒ කියන්නේ කොකිස් හදන වගේ නෑ නෑ එහෙම දියාරුවට ගන්න නෑ හා ඒකේ සාන්ද්‍රණයට සාමාන්‍ය නෑ නේද ඔව් ඊට පස්සේ මෙහෙම ගුලි කරලා අර මුංගිලි ගුලි කරන්න වගේ ඒ ගුලියක් අරගෙන අතේ තියලා මේ පැත්තට මෙහෙම අඬු තුනක් වගේ හිටින්න උඩ බැලුම් කියන්නේ එහෙමද නෑ නෑ උඩ බැලුම් ඊට පස්සේ ඒක තලලා තෙලේ දාලා බෙදලා ආ අර මේ තරුවක් වගේ තරුවක් වගේ හා තරු පේනෝ නිකන් හදන්න ගියාම මරු කෑම තියෙන්නේ නේද දකුණටම ආවේනික වෙච්ච කෑම වර්ග තමයි මේ දේවල් දැන් හරි මේක හරි බලන්න කොහොමද රස බලමු එන්න පරිප්පු හදමු කෙනා එන්න පුතේ එන්නකෝ එන්නකෝ බලන්න බලන්න වාගේ රස කොහොමද කියලා වාගේ මේක ටයිම් කරමුනේ හා හොඳයි බලන්න මේකේ මේක අඩුපාඩුවක් තියෙන කෙනෙක් කියන්න බලන්න පුතේ එන්න බලන්න ඔයා බලන්න ඔය කුට්ටියම අතර දාගන්න එපැයි ඈ මොනවයි අඩුව තියෙන්නේ අඩුවක් කියන්නේ මේකේ ලුණු මදි හරිද ලුණු මදිලු ලුණු මදි නම් දැන් මේ අවස්ථාවේ මොකද කරන්නේ කොහොම අපේ ලුණු දාන්න ඕන ඒ කියන්නේ කැටද කුඩුද මොනවද දාන්නේ කුඩු කුඩු දාන්න ඕන නැත්තම් දීර ස්වභාවයෙන් දාන්න නැද්ද කැට ටිකක් අරගෙන වතුර ටිකක් දාලා කවලම් කරලා දාන්න නැද්ද එහෙමත් දානවා හරි හොඳයි මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න